ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්සල වෙත නිරිත දිග මෝසම සක්‍රීය වෙයි මධ්‍යම කඳුකරයට අධික වැසි පහද්දීම් රසත් ජලයෙන් යට වෙයි සැඩපහරකට හසු වී මිත්තණිය සහ මිනිබිරිය ජීවිතක්ෂයට අතුරුදන් මිනිබිරිය සොයා මෙහෙයුම් දිස්ත්‍රික්ක හතකට නායාමී අනතුරු හැඟවීම් ලංකා සුදු ඩීසල් වල පමණක් මිල අඩු වෙයි අඩු මිල රුපියල් 10යි අනෙක් කිසිදු ඉන්ධන වර්ගයක මිල වෙනස් නොවේයි QR අද සිට ගෑස් මිල 5000 සිට 15ට ලීටර සභාපති කියයි ගෝඨාභයට ශ්‍රී ලංකාවට පැමිණීමට මේක හොඳ කාලයක් නෙවෙයි ශ්‍රී ලංකාවේ ආර්ථිකය පතුලටම වැටිලා මට උමගේ ඈත කෙළවරක ආලෝකයක් පේනවා ඉක්මනින් නීට ළඟා වෙනවා ජනපති රනිල් වෝල් ස්ට්‍රීට් පුවත්පතට කියයි මහා බැංකු හොරකම කියලා එකක් නැහැ හොරකම කියන්නේ සෙලවෙන මනසට පුතා රටම බංකොලොත් කළ ස්ත්‍රීක හොරා සහ කොඩිය සරමට ඇඳ ජාතික හොරු ගැන අද ටෙලිවැකියෙන් මහින්ද සහ බැසිල්ට පැන ඌ විදේශ ගමන් තහනම දීර්ඝ කරයි මුලින්ම දේශීය පුවත් වෙතයි අවධානය අද රාත්‍රී 10 සිට බලපැවැත්වෙන පරිදි ලංකා සුදු ඩීසල් මීටරයක නව මිල රුපියල් 10කින් පහත දමා තිබෙනවා ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 430ක් මේ අතර අනෙකුත් කිසිදු ඉන්ධන වර්ගයක මිලෙහි වෙනසක් සිදු නොවන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ මේ අතර ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමවේදයේ හේවත් QR ක්‍රමය අද සිට දිවයින පුරා ඉන්ධන පිරවුම් හල්වල ආරම්භ වුණා QR ක්‍රමවේදයට අනුව ඉන්ධන ලබා ගැනීම සඳහා ලියාපදිංචි රථ වාහන සංඛ්‍යාව මිලියන 5 ඉක්මවා ගොස් තිබෙනවා මේ අතර ලෝක වෙළඳ පොලේ ගෑස් මිල 15 යාම හමුවේ මෙරට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් එක මිල අගෝස්තු 5වනදා සිට සැලකිය යුතු ලෙස පහළ දමන බවයි ලිට්‍රො සමාගමේ සභාපති මුදිත පීරිස් ප්‍රකාශ කළේ අද රාත්‍රී 10 සිට බලපැවැත්වෙන පරිදි ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 10කින් පහත හෙලීමට කටයුතු කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. එ අනුව රුපියල් 440ක්ව පැවති ඩීසල් ලීටරයක නව මිල රුපියල් 430ක් දක්වා පහළ දමා තිබෙනවා. මේ අතර අනෙක් කිසිදු ඉන්ධන වර්ගයක මිල සංශෝධනය නොවන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ. පෙට්‍රල් 92 ලීටරයක් රුපියල් 94කින් අඩු කළ යුතුයි. 97කින් 95 අඩු කළ යුතුයි. ඩීසල් ලීටරයක් රුපියල් 93කින් අඩු කරන්න ඕනේ. සුපර් ඩීසල් රුපියල් 92කින් අඩු කරන්න ඕනේ. අඩු කරන්න යන්නේ කීයද? 110කින් අඩු කරන්න තියෙන ඉන්ධන ලීටරයට තමයි රුපියල් 25ක් අඩු කරන්න යන්නේ. QR කේත ක්‍රමයේවත් ජාතික ඉන්ධන බලපත්‍රයට පමණක් අද සිට ඉන්ධන නිකුත් කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා. මේ වන විට QR ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් මිලියන 5කට අධික රථ වාහන සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බවයි අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කළේ. ඉන්ධන ලබා දීම වෙනුවෙන් මේ වන විට 95% ඉක්මවා ඉන්ධන පිරුම් හල් ලියාපදිංචිව ඇති බවයි අමාත්‍යවරයා සිය ට්විටර් සටහනේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. QR යටතේ සතියකට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණවත් නොවන බවයි ත්‍රිරෝද රථ සංගම් පවසන්නේ. ඇමතිවරයාට කරගන්න බැරි කමට එක එකවා කියන්න එපා ඇමතිතුමෝ හරියට ඒ කම්පැනි එක දුවනකොට රුපියල් කිලෝමීටර් 200ක්වත් දුව. සතියකට ලීටර 4 මාරක් දීලා මොකද්ද මේ කරන වැඩේ? වාහනේට පෙට්‍රල් ටික ගහගෙන ඒක දුවලා ජීවත් වෙච්ච මිනිසුන්ගේ රස්සාවට ඕගොල්ලන්ගේ ක්‍රම සහ විදි වලින් කෙලවුනොත් නම් එන්නේ පිඟානයි කෝප්පේ අරගෙන තමුන්නාන්සලා ගාවට දරුවොත් එක්ක තුන් වේල කන්න දෙන්න ලෑස්ති වෙන්න. අද සිට ක්‍රියාත්මක වූ QR කේත ක්‍රම යටතේ ඉන්ධන නිකුත් කිරීම සාර්ථක වීමට නම් ඉන්ධන පිරුම් හල් වෙත ඉන්ධන අඛණ්ඩව ලැබිය යුතු බවයි ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසන්නේ. අපි ඉල්ලා හිටියා ඛනිජ තෙල් සංස්ථාව වෙනුත් ඒ වගේම ලංකා අයු සමාගමිනුත් මේ කේත ක්‍රමය ක්‍රියාත්මක කරන මොහොතේ සියලුම ඉන්ධන හල් වලට තෙල් ලබා දෙන්න කියලා. අඩු ගානේ සතියක් යනකම්වත් අපිට අවශ්‍ය ප්‍රමාණයට තෙල් ලබා දිය යුතුයි නැත්නම් ගැටලුවක් ඇති වෙන බවයි මගේ විශ්වාසය. ලංකාවේ දැනට නැවත වරක් මේ කොවිඩ් රෝගය හිසෝසෝමින් තිබෙන නිසා මේ පැමිණෙන සියලු දෙනාම මුඛ ආවරණයකින් යුතුව අද දිනේ ආරම්භ වූ QR ක්‍රමවේදය යටතේ ඉන්ධන නිකුත් කිරීම දිවයිනේ ඇතැම් ඉන්ධන පිරුම් හල්වල සාර්ථකව සිදු කෙරුණා. සතියට පහක් ගාලා මොනා ගන්නද?
ඇත්තටම ඒක තමයි ක්‍රමවේදය මාපියාවක් හැදෙන්නේ නැහැ QR මේ සිස්ටම් එක හොඳයි ඇත්තටම පෝලිං වල මිනිස්සු රස්තිය අදුවන්නේ QR කෝඩ් එක හොඳයි වැඩේ දෙන ඉතින් හැමදාම සෙඩ් වලට තෙල් දෙන්න මේ අතර අද සිට ගුරුවරුන් සහ පාසල් සිසුන් ප්‍රවාහනය සඳහා විශේෂ බස් රථ සේවාවක් ආරම්භ කර තිබෙනවා. අපි තීරණය කළා අගෝස්තු 1වෙනිදා සිට 5වෙනිදා දක්වා සතියට දින 3ක් පාසල් පැවැත්වීම සඳහා. ඒ අනුව සඳුදා අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල දිවයිනේ සෑම පාසලක්ම පැවැත්වීමටත් උපදෙස් දීලා තියෙනවා. ග්‍රාමීය මට්ටමේ කිසියම් පාසල්ලක් පවත්වාගෙන යන්න හැකියාවක් පවතිනවා නම් ප්‍රවාහන අපහසුතාවයේ දැඩිව බලපාන්නේ නැති තත්ත්වයක් යටතේ ඒ පාසල් පවත්වාගෙන යන්න බාධාවක් නැහැ දවස් 5ම. මේ අතර ලෝක වෙළඳපොලේ ගෑස් මිල පහළ යාම හමුවේ අගෝස්තු මස 5වෙනිදා සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල සැලකිය යුතු ලෙස පහත හෙළන බව ලිට්‍ර සමාගමේ සභාපති මුදිත පීරිස් පවසනවා. ගෘහස්ථ ගෑස් සිලින්ඩර් මිලියන 2.2ක් එහෙම නැත්නම් ලක්ෂ 22කට අධික ප්‍රමාණයක් වෙළඳපොලට නිකුත් කරලා ඉවර කරලා තියෙනවා. ලෝක වෙළඳපොලේ ගෑස් මිල 90 අපි බලාපොරොත්තු වෙනවා අනිවාර්යයෙන්ම අගෝස්තු මාසේ 5වෙනිදා වෙනකොට ගෑස් මිල අඩු කරන්න. මිල සූත්‍රයට 90 මම දැන් කැමති නැහැ අඩු කරන මිල හරියට රුපියල් ගානකින් කියනවා. හැබැයි ඉංගියක් දෙන්නම්. ඊයේ පෙරේද වැඩි කරපු ගානට වඩා වැඩි ගානකින් අඩු කරන්න. නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රිය වීම නිසා දිවයිනේ ප්‍රදේශ රසකට මේ වන විට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. අධික වැස හේතුවෙන් මේ වන විටත් ජලාශ රසක වාන්දරටු විවෘත කර අවසන්. පහත් බිම් රසක්ද ජලයෙන් යට වී තිබෙනවා. පෙර පාසල් අවසන් වී නිවසට පැමිණිමින් සිටි දැරියක් සහ ඇගේ මිතනිය සැඩ පහරකට හසුව ජීවිතක්ෂයට පත් වූ අවාසනාවන්ත පුවතක්ද අද වාර්තා වුණා. ප්‍රදේශ කිහිපයකින් නායෑමේ තත්ත්වයන්ද වාර්තා වී තිබෙනවා. නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රිය වීමත් සමග මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අද අලියුම සිට තද වැසි ඇති වී තිබෙනවා. තද වැසි නිසා හැටන් කොළඹ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගය සහ අතුරු මාර්ග කිහිපයක් ජලයෙන් යට වී තිබුණා. හැටන් කොටකල කමර්ෂල් ප්‍රදේශයේ පහත් බිම්වල පිහිටි නිවාස කිහිපයක් අද දහවල් මෙලෙස ජලයෙන් යට වී තිබුණා. පොල්පිටිය පොලිස් වසමට අයත් හිටිගේගම බොකර වැවිල ප්‍රදේශයේ ඇලමාර්ගයක් තරණය කිරීමට ගිය මිත්තනියක් සහ මිනිබිරියක් සැඩ පහරට ගසාගෙන ගොස් තිබෙනවා. පෙර පාසලට ගොස් නැවත නිවස බලා පැමිණෙන අතරතුරයි මිත්තනිය සහ මිනිපිරිය සැඩ පහරට හසු වී තිබුණේ. ජීවිතක්ෂයට පත් මිත්තනියගේ මලසිරුර ඇලමාර්ගයට පහලින් තිබී හමු වී තිබුණා. වයස අවුරුදු 5ක් වූ මිනිපිරියගේ සිරුර සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි. මධ්‍යම කඳුකරයේ ඉහළ ජලපෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග විමල සුරේන්ද්‍ර ජලාශයේ වාන් දැමීම ආරම්භ කර තිබෙනවා. එසේම අධික වර්ෂාවත් සමග ලක්ෂපන සහ කැනියන් ජලාශවලත් වාන්දොරටු අද දහවල් සිට විවෘත කිරීමටයි කටයුතු කර තිබුණේ. මෙලෙස වාන්දොරටු විවෘත කිරීම නිසා කැලණිගඟේ ජලමට්ටම තවදුරටත් ඉහළ යන බවයි ජලාශ බහර ඉංජිනේරුවරුන් පවසන්නේ. කොත්මලේ ජලාශයේ වාන්දොරටු 3ක් විවෘත කර තිබුණා. පවතින වැසි තත්ත්වයත් සමග නිල්වලාගඟේ ජලමට්ටමද ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙන් නිල්වලාගඟ අවට පහත් බිම්වල සිටින ජනතාවට අවධානයෙන් පසුවිය යුතු බව වරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටිනවා. කළුගඟේද ජලමට්ටම ඉහළ ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 6කට වරිමාර්ග දෙපාර්තමේන්තුව අවධානම් නිවේදන නිකුත් කර තිබෙනවා.
කළුගඟ පිටාර යාම නිසා රත්නපුර නගරයේ ප්‍රධාන මාර්ග කිහිපයක් සහ අතුරු මාර්ග කිහිපයක් මෙලෙස ජලයෙන් යට වී තිබුණා. මේ නිසා ජනතාව පත් වුණේ දැඩි අසීරුතාවයකටයි. කෙසල්ගමු ඔයත් භගවන්තලව ප්‍රදේශයෙන් පිටාර ගොස් තිබුණා. ඒ නිසා මාර්ග කිහිපයක් ජලයෙන් යට වී තිබුණේ මෙලෙසින්. ගංගාගේ ජලමට්ටම ඉහළ යාම නිසා ගංගඟ අවට පහත් බිම් රැසක්ද ජලයෙන් යට වී තිබුණා. කොත්මලේ නවනගරයේ සහ තලවම් පැන්න අතර මාර්ගයේ රන්වන් තලාව මාකදුරු ප්‍රදේශයේත් නායෑමක් සිදු වී තිබුණා. මෙම මාර්ගයේ ගමන්ගත් සාමාන්‍ය වැසියන් 120ක් පමණ නිරුපද්‍රිතව එම මාර්ගයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා බටපිරිස් පියවරගෙන තිබුණා. හැටන් නගරයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග හැටන් එම්.ආර්. නගරයේ පැතිබැම්මක් නායාමකට ලක් වී තිබුණා. ඉන් වෙළඳ සැල් දෙකකට අර්ධ හානි සිදු වී ඇති බවයි වාර්තා වුණේ. එසේම හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකටම පස්කඳු සහ ගස් කඩා වැටීම් වාර්තා වුණා. මේ හේතුවෙන් රථවාහන ධාවනයටද බාධා එල්ල වුණා. උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයකම පස්කඳු කඩා වැටීම් සහ විශාල ගල් පෙරළීම් වාර්තා වුණා. ඒ නිසා දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු සඳහාත් බාධා එල්ල වී තිබුණා. ඒ හේතුවෙන් අද දින උඩරට දුම්රිය මාර්ගයේ දහවණිය කිරීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය දෙකක් අවලංගු කිරීමටත් දුම්රිය දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. අධික වැසි තත්ත්වයේ හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 7කට නායෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය පැවසුවේ ගාල්ල, හම්බන්තොට, මහනුවර, කෑගල්ල, මාතර, නුවර එළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා එලෙස නායෑම් අනතුරු ඇඟවීම් නිකුත් කළ බවයි. හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂට යලි ශ්‍රී ලංකාවට පැමිණීමට මේ සුදුසු කාලයක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ ජාත්‍යන්තර වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත සමග සමුක සාකච්ඡාවකට එක් වෙමින් මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය පතුලටම වැටී තිබුණත් උමගේ ඈත කෙළවරක ආලෝකය තමන්ට පෙනෙන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යලි ශ්‍රී ලංකාවට පැමිණීමට මෙය සුදුසු කාලයක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ ජාත්‍යන්තර වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් රටේ පැවති දේශපාලනික හා ආර්ථික අර්බුදය හමුවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් පලා ගියා. ඒ පසුගිය ජූලි 9 වනදා අරගලකරුවන් ජනාධිපති මන්ත්‍රියට කඩාවැදුණු පසුබිමකයි. පැවති දැඩි අර්බුදකාරී තත්ත්වයේ හමුවේ ඇමරිකාවද ගෝඨාභය රාජපක්ෂගේ වීසා බලපත්‍ර අහෝසි කළ අතර ඉන් අනතුරුවයි මෙරට ගුවන් හමුදා යානයකින් ඔහු මාලදිවයින බලා පිටත්ව ගියේ. ඒ අනුව පැවති දේශපාලනික අර්බුදයේ හමුවේ පසුගිය 13 වනදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරෙන් ඉල්ලා අස්වූ බව කථානායක මහින්දයාපා අබේවර්ධන නිල වශයෙන් තහවුරු කළා. මේ වන විට ගෝඨාභය රාජපක්ෂ ධුරෙන් නිල වශයෙන් ඉල්ලා අස්සී දින 20ක් පමණ ගතවනවා. එහෙත් රටේ වර්ධනය වූ ජනතා විරෝධතාවේ තවම අඩුවක් පේන්නේ නැහැ. එවැනි පසුබිමක ගෝඨාභය රාජපක්ෂ යලි දිවයිනට පැමිණීම විරෝධතාකරුවන් අතර යලි නැගිටීමක් සිදුව හැකි බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ සම්මුඛ සාකච්ඡාවට එක් වෙමින් සඳහන් කර ඇත්තේ. මේ වන විට ශ්‍රී ලංකාවේ ආර්ථිකය පතුලට වැටී ඇති බවත් උමගේ ඈත කෙළවරක ආලෝකය තමන්ට පෙනෙන බැවින් ඉතා ඉක්මනින් ඒට ළඟා විය යුතු බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත්තේ. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ ඒකඟතාවයට අගෝස්තු අගවන විට එළඹීමට හැකිවරු ඇති බව තමන් අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. රටට අවශ්‍ය ආහාර හා පොහොර ඇතුළු අත්‍යවශ්‍ය ආනයන සඳහා ලබන වසරේ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3කට වඩා වැඩි ප්‍රමාණයක් වෙනත් මූලාශ්‍රවලින් ලබා ගැනීමට සිදුවන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාත්‍යන්තර වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවට එක් වෙමින් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ. මේ වන විට සියලු වාර්තා බිඳදමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්.
යන්තන් සෑහෙන කාලයකට පසුව සතුටුදායක ටෙලිවැකියක් ලියන්නට අවස්ථාව උදා වෙමින් තිබෙනවා. ඒ අපේ රට බංකොලොත් කළ අපරාධකාරීන් එකා දෙන්නව දැන් දැන් අත්අඩංගුවට ගැනීමට වත්මන් ආණ්ඩුව අභීතව ක්‍රියා කරන ආකාරය දක්නට ලැබීම නිසයි. එහිලා ජනාධිපති රනිල්ගේ ආණ්ඩුව අතිශය ඉදිරි පියවර ගනිමින් සිටිනවා ප්‍රශංසනීයයි අගය කළ යුතුයි. අප මෙතෙක් සිතා සිටි සමහර කරුණු දැන් වැරදි බව අපටද වැටහෙන්නට පටන් අරන් ඇති බව ලිවිය යුතුමයි. අපේ ඩොලර් සංචිත බිංදුවටම හින්දපු අයව ඇත්තටම අල්ලලා හිරේ විලංගුවේ දාන්නම අවශ්‍යයිනි. අප මෙතෙක් ලිව්වෙත් විශ්වාස කළෙත් ඩොලර් නැති කරපු වැරදි ආර්ථික තීන්දුව තීරණ ගත් අය අතර බැසිල්, මහින්ද, අජිත් නිවාඩ් කබ්‍රාල්, එස්.ආර්. ආටිගල් ආදී කණ්ඩායම සිටිය බවයි. මේ රට ඩොලර් මිලියන 20ක 30ක විතර පහත් සංචිතයකට ඇදලා දැම්මේ මෙන්න මේ පිරිස ප්‍රමුඛ කණ්ඩායම කියලා තමයි අප මේ තාක් විශ්වාස කරමින් සිටියේ. රටේ කෘෂිකර්මාන්තයේ 50%කින් බිඳ දැම්මේ හිටපු ජනාධිපති ගෝඨාභය ගත් අනුවන රසායනික පොහොර තීන්දුව කියලයි අප මෙතෙක් විශ්වාස කළේ. ඒ තීන්දුව නිසා රටේ කෘෂිකර්මාන්තය 50%කින් බිඳ වැටුණා වගේම අපේ රටේ ජනතාව අද කුසගින්නේ ඉන්නට හේතුවද ඒ අනුවන තීන්දුව කියලා තමයි අපද විශ්වාස කළේ. තෙල් නැවක් දෙකක් ගෙන්ව ගන්නට තරම්වත් ඩොලර් මිලියන 50ක් 100ක් නැති තැනට අපේ රට පත් කළේ රට පාලනය කළ මේ දේශපාලන නඩය කියලයි අප ඊයේ වෙනකම්ම විශ්වාස කළේ. ඖෂධ නැතිව සමහර රෝහල්වල රෝගීන් දහදුක් විඳින්දී ඊට හේතුව ඩොලර් හොරාකෑ දූෂිත ක්‍රමය කියලා අප විශ්වාස කරා. හොරාකෑ අයව අප නිතර ලිව්වා. උදේ හවස තෙල් පෝලිම්වල අහිංසක මිනිස්සු මැරී වැටෙද්දී දින 5-6 තෙල් ලීටර කිහිපයක් ගන්න පෝලිමේ දහදුක් විඳිද්දී අපද මෙතෙක් සිතුවේ මේවට රටේ පාලකයින් පාර්ලිමේන්තුවේ අය වගකිවයුතු කියලයි. එහෙම හිතලා ටෙලිවැකිත් ගණනාවක්ම ලිව්වා. දරුවන්ට අවශ්‍ය කිරිපිටි ටික නැති තැන, හාල් කිලව රුපියල් 300 පැනපු තැන, මේ බංකොලොත් කිරීමට අනිවාර්යෙන්ම මේ පාලකයින් වග කියන්ට ඕනේ කියලා අප විශ්වාස කළා. විදේශ රටක පශ්චාත් උපාධියකට යන වෛද්‍යවරුන්ට අද ඊට යන්නට අවස්ථාව නැහැ ඒ ඩොලර් නැති නිසා. මේ පුහුණු කටයුතු අද නතර වෙලා අප විශ්වාස කළේ සැබෑවටම ඒ ඩොලර් නැති නිසා, ඩොලර් හොරකම් කළ දේශපාලනඥයින් නිසායි මෙතනට වැටුනේ කියලයි. කොටින්ම කිව්වොත් ගත්ත ණය ගෙවා ගන්න බැහැ, ණය ගෙවන්න විදිහක් නෑ කියලා අප ලෝකෙටම දැන් කියලා අවසන්නේ. අපේ රට මේ තැනට පත් කළේ පසුගිය කාලයේ පුරාම ගත්ත වැරදි අමනෝඥ දේශපාලන සහ ආර්ථික තීන්දුව තීරණ කියලයි අප විශ්වාස කරමින් සිටියේ. සීනි සඳහා බදු සහනයක් දෙමින් මහා බැංකුවටත් වඩා මහා ධනස්කන්ධයක් හොරා කන්නට ඉඩ දුන්නේ ගෝඨාභය බවයි අප විශ්වාස කළේ. එම ප්‍රමාණය රුපියල් කෝටි 1600ක්. ඒක මහා බැංකු වංචාවටත් වඩා වැඩි වගේ. ඒ වුණාට මහා බැංකු වංචාව කියලා එකක් දැන් නෑනේ නේද? මහා බැංකු වංචාව කියන්නේ සෙලවෙන මනසට පුතා කියලා තමයි දැන් නම් ඇහෙන්නේ. කොහොම නමුත් මේ අප මෙතෙක් මේ රට බංකොලොත් කළ අය ලෙස සිතා සිටි අය වැරදි බව දැන් අපටද වැටහෙන්නට පටන් අරන්. සැබෑවටම ගෝඨාභයලා, මහින්දලා, බැසිල්ලා, එස්.ආර්. ආටිගල්ලා, අජිත් නිවාඩ් කබ්‍රාල්ලා පමණක් නෙමෙයි වික්‍රමසිංහලා පවා අන්තිමට අසරණ අහිංසක මිනිස්සු බව දැන් අපටද තේරුම් යමින් සිටිනවා. විශේෂයෙන් අද ගෙදර යන්න කිව්වට ජනාධිපති රනිල්ට යන්න ගෙදරක්වත් නෑනේ නේද? එහෙමනම් මේ රට මේසා විශාල අගාධයකට ඇදලා දැම්මේ මේ අය නෙමෙයි නම් කවුද? අපේ රටේ ආර්ථිකයේ බංකොලොත් කළ ඩොලර් බිංදුවට ඇද දැමු රට පුරාම පෝලිම් හදපු අපරාධකාරීන් එකා දෙන්නව දැන් අපේ පොලිසිය අත්අඩංගුවට ගැනීම ආරම්භ කර ඇති බව සතුටින් ලියන්නට ඕනේ. පොලිසිය පුංචිම හොරකමේ සිට මහා බැංකු අර්ජුන් දක්වාම කට්ටිය කුදලගෙන එනු ඇත. දැන් එහි පළමු පියවර පොලිසිය තබා තිබෙනවා.
ඒ අනුව රට බංකොලොත් කිරීමේ මූලික වගකීම් පැවරෙන ගාලු මෝදර අරගර කරුවන්ව එකා දෙන්නව කුදලගෙන එන්න පටන්ගෙන තිබීම මොනතරම් සතුටට කරුණක්ද නේද? දිස්ත්‍රික්ක පිටින් රට පිටින් හොරාකාපු පළමු අපරාධකරුවා ලෙස අර මන්දිරේන්ද කොහෙන්ද මන් දන්නේ ඉස්ත්‍රික්කයක් හොරකම් කළ මහා වංචනිකයව දැන් අත්අඩංගුවට අරන් අවසන්. ඒ වගේමයි ඉන්දියාවේ යාචකීන් පවා අපේ රටට ණය දෙන තරමට රට නින්දාවට පත් කළ අර ජනාධිපති කොඩියද මොකක් දෙකක් ඇඳට එලාපු උන්දව දැන් මිනිහවත් අල්ලගෙන අවසන්. ඊට අමතරව මේ විදේශ ප්‍රේෂණ කාබාසිනියා කරලා, ඒ කියන්නේ ඩොලර් ෆ්‍රීස් කරලා මුළු ආර්ථිකයම කඩාබිඳ දාලා අර පිටරටින් අපේ වැඩ කරන සේවකයෝ එවපු සල්ලි ටිකත් නතර කරලා ඒ සියලු වරදවල් කරපු පැතුම් කර්නල්ද කාවදයි දැන් අත්අඩංගුවට අරන්. රට කාබාසිනියා කළ ආර්ථිකයේ විනාශ කළ ඉතුරු අයව දැන් හොයනවා. හිමින් හිමින් ගණීවි. ජනපති රනිල්ගේ ආණ්ඩුව ඒ සඳහා දැන් උපරිම කැපකිරීම මේ වෙලාවේ සිදු කරමින් ඉන්නවා. ඒ සියලු දෙනාව අත්අඩංගුවට ගත් සැනින් අපේ පොලිසිය මේ අයට බැටන් පොලු වලින් ඉතාම මෘදු ලෙස පහර දීලා හෝ රටෙන් අතුරුදන් වූ රටට නැති වූ ඩොලර් බිලියන 20ක විතර මුදල අනිවාර්යෙන්ම හොයාගනු නියතයි. එහෙම වුණොත් ඔය ඩොලර් බිලියන 4ක 5ක IMF ණය හිඟා කාලා යන්න ඕනේ නැහැ. ඔය ප්‍රශ්නේ හරි කෙටියෙන් මේගොල්ලෝ විසඳලා දේවි. ජනාධිපති රනිල්ගේ ආණ්ඩුවට ජය වේවා, චිරං ජයතු කියලා අද ටෙලිවිකෙන් සුබ පතනවා. අපේ රටේ ඉතිහාසයේ පළමු වතාවට තමයි අවුරුදු 74ක් තුළ රට බංකොලොත් කළ සැබෑ අපරාධකාරින්ව හඳුනගෙන අත්අඩංගුවට අරගන්නට තරම් ඉදිරි පියවරක් තබන්නට හැකි වුණේ කියලා අද ටෙලිවිකිය අවසන් කරනවා. හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට පනවා තිබෙන විදෙස් ගමන් තහනම ලබන 4 වනදා දක්වා දීර්ඝ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා. වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදු කරන ලෙසට රජය වෙත නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය නිකුත් කළා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය බුවනිකලු විහාරේ විජිත් මලල්ගොඩ LTB දෙහිදෙනිය සහ මුරුදු ප්‍රනාන්දු යන මහත්ම මහත්මින්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙව පෙත්සම් සල්කා බැලීම සිදු වුණා. ප්‍රථමයෙන් සල්කා බැලුණේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් ඉදිරිපත් කළ පෙත්සම්. එහි වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිශ චන්දක ජයසුන්දර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් රට බරපතල අර්බුදයකට ලක්විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අර්බුදල විසින් 2019 වසරේදී ශ්‍රී ලංකා රාජ්‍යයට දැනුම් දී තිබූ බව සඳහන් කළා. 2019 වසරේ ජාත්‍යන්තර මූල්‍ය අර්බුදල විසින් කරනු ලැබූ අනතුරු ඇඟවීම් කෙරෙහි රාජ්‍ය විසින් අවධානය යොමු කර තිබුණේ නම් මෙම ව්‍යසනයෙන් මිදීමට හැකියාව තිබූ බවද ජනාධිපති නීතිශවරයා සඳහන් කළා. 2019 සහ 2020 අතර කාල සීමාව තුළ රජය විසින් ව්‍යාපාරිකයින්ට බදු සහන ලබා දුන් අතර මේ හේතුවෙන් රජයට අයවිය යුතු බිලියන 600කට අධික ආදායමක් අහිමි වූ අතර මේ හරහා ආර්ථිකයට බරපතල හානි සිදු වූ බවත් නීතිචවරයා පෙන්වා දුන්නා. මෙම බදු සහන ප්‍රධානය කළේ ඇයිදැයි පැහැදිලි කිරීමට හිටපු මහබැංකු අධිපතිවරු මෙන්ම මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් SR ආටිගල යන අය අසමත් වී ඇති බවත් ඔහු චෝදනා කළා. රට බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති බැවින් වහාම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගන්නා ලෙසට හිටපු මහබැංකු අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් විසින් රජයට යෝජනා කර තිබුණා. එහෙත් එම යෝජනාව ප්‍රතික්ෂේප කළ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් යන අය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාමට අවශ්‍ය නොවන බව පසුගිය පෙබරවාරි මාසය දක්වාම ප්‍රකාශ කර තිබුණු බව ඔහු සිහිපත් කළා. මෙවැනි අර්බුදකාරී ආර්ථික තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබියදී 2022 වසරේ ජනවාරි මස ස්වෛරී බැඳුම් කර සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් ගෙවීම තුලින් රට තව තවත් ආර්ථික අගාධයකට ඇද වැටුණු බවත් ඔහු සඳහන් කළා. මහබැංකු අධිපතිවරයා මූල්‍ය මණ්ඩලයේ සමාජිකයින් ආර්ථික විද්‍යාව පිළිබඳව ප්‍රාමාණික උගතුන් බව පෙන්වා දුන් ජනාධිපති නීතිචවරයා මෙම ආදායම් අහිමිවීම ගැන හොඳ අවබෝධයක් තිබුණද ගත යුතු ක්‍රියාමාර්ග කිසිවක් නොගත් බවට චෝදනා කළා.
ආර්ථික අර්බුදයක් මතුවන බව දැන දැනම වග උත්තරකරුවන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා නොගැනීම නිසා වර්තමානයේ රට බංකොලොත් භාවයට පත්ව ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිචවරයා ඊට වග උත්තරකාර හිටපු මුදල් අමාත්‍යවරු සහ මහ බැංකු අධිපතිවරුන් වග කිය යුතු බවට චෝදනා කළා. ඉන් අනතුරුව පෙත්සම් වැඩිදුර සලකා බැලීම මේ මස 3 වනදා දක්වා කල් තැබුණා. රාජපක්ෂ ආණ්ඩුව ක්‍රියාත්මක කළ මර්ධනකාරී සුදුවැන් සංස්කෘතිය වර්තමානයේ රනිල් වික්‍රමසිංහ නඩත්තු කරන බව අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු වසන්ත මුදලිගේ පවසනවා. මේ අතර නීතිඥවරුන් 11 දෙනෙකු ශේෂාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ පසුගියදා ගාලුකොටුව ප්‍රදේශයේ පැවති සාමකාමී විරෝධයකට ආරක්ෂක අංශ බහදා කිරීම තුළින් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට චෝදනා කරමින් ගාලුකොටුව ප්‍රදේශයේ සාමකාමී විරෝධතාවයක නිරත වීමට ගිය තමන්ට ආරක්ෂකංශ බාධා පැමිණවීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි චෝදනා කරමින් ගාල්ල ප්‍රදේශයේ නීතිඥවරු 11 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා. එහි වගඋත්තරකරුවන් ලෙස ගාල්ල පොලිසිය ස්ථානාධිපතිවරයා, සුළු පැමිණිලිංශයේ ස්ථානාධිපතිවරයා, ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයා, ගාල්ල යුද හමුදා අනතිර නිලධාරියා සහ පොලිස්පතිවරයා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් යුද හමුදාපතිවරයා නීතිපතිවරයාතුළු පිරිසක් නම් කර තිබෙනවා. මේ අතර වත්මන් ජනාධිපතිවරයාතුළු රජය මර්ධනකාරී ක්‍රියාපිළිවෙතක් අනුගමනය කිරීම තරයේ හෙළා දකින බව පවසමින් අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. තෙල් පෝලින් දැකපු නැති, ගෑස් පෝලින් දැකපු නැති, රටේ පාසල් පද්ධතිය අර්බුදයට ගිහිල්ලා තියෙන කියලා දැකලා නැති, විශ්වවිද්‍යාල අවුරුදු දෙකමාරක් තිස්සේ වහලා තියෙනවා කියලා දැකලා නැතිව හිටපු ආණ්ඩුව දැන් මෙන්න හොයනවා ජනාධිපතිවරයාගේ මන්දිරයේ ගස්ලපු ගිරිය කාපු කෙනා, විදුලි ස්ත්‍රීක ගත්ත කෙනා, ජනාධිපති කොඩිය ගත්ත කෙනා. එතන ඉතින් බර බදලා අත්අඩංගුවට ගැනීම ප්‍රමාණයක් වෙනවා. ඒතර ඊයේ දවසේදී විශේෂයෙන් සිදු වුණ සිදුවීම තමයි කැලණිය විශ්වවිද්‍යාලයේ සිව්වන වස ශිෂ්‍ය ක්‍රියාකාරික සහෝදරවරයෙක් හවස 3ට පැහැර ගන්නවා. මේ සහෝදරයව කොලරකින් ඇදලා දා ගන්නවා මේ සුදු රතේට. බැඳුම් කර වංචාව වුණු පුද්ගලයෝ එක්ක වුණු දුරකතන සංවාද තියෙනවා. ඔහු දුරකතනින් කතා කරපුවා. දැන් එහෙම තියෙන රනිල් වික්‍රමසිංහට මොනවද කරේ? පොදු වේබල විනාශ කරා කියලා. ජනතාවගේ මුදල් කාබාසිනිය කරා කරේ හොරා කෑවා කියලා රනිල් වික්‍රමසිංහට මොකද කරේ? ඒ මොකුත් කරේ නැහැ. දැන් අපිට කියනවා පුරා විද්‍යා පනතෙන් අත්අඩංගුවට ගන්න. දැන් අපි අහන සරල ප්‍රශ්නයක් මේ රටේ ජනතාවගෙන්. ජනාධිපති මන්දිරයේ පුරා විද්‍යා දේපලක් නම් ඒක කොහොමද ජනාධිපතිතුමා පුද්ගලිකව භුක්ති විඳින්නේ? පුරා විද්‍යා දේපලක කාට හරි ඉන්න පුළුවන්ද? රැඳිලා ඉන්න පුළුවන්ද? එනිසා අපි කියන අපිට විහිළු සපයන් යන්න එපා. අපි ආණ්ඩුවට අභියෝග කරනවා යන්න බැහැ කියපු ගෝඨාභය රාජපක්ෂට යන්න වුණා, යන්න බෑ කියපු මහින්ද රාජපක්ෂට යන්න වුණා. ඒ නිසා මහජන මතයක්වත් නැති රනිල් වික්‍රමසිංහට කොරහත් බිඳගෙනම තමයි යන්න වෙන්නේ. ඒ නිසා අපි කියනවා ලෑස්ති වෙලා ඉන්න, මේ මර්ධනයට මූණ දෙන්න අපි ලෑස්ති. මෙතර රතිඳු සේනාරත්න කෙවත් රැට්ටා ඇතුළු දෙදෙනෙකුට විදෙස්ගත වීම වළක්වමින් කොළඹ කොටු මහේස්ත්‍රාත් තිලින ගමගේ නියෝගයක් නිකුත් කර තිබෙනවා. අවස්ථාවාදී ඔලුගෙඩි මාරු දේශපාලනයට තිත තැබීමේ කාලය දැන් එළඹෙති බව විපක්ෂ නායක සජි ප්‍රේමදාස පවසනවා. පාර්ලිමේන්තු කමිටු ක්‍රමයක් හරහා පක්ෂ විපක්ෂ සියලු දෙනා එක්ව රට ගොඩනැගීමට ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. ඒ කොළඹදී එක්සත් ග්‍රාම නිලධාරී සංගමය සමග පැවති හමුවකට අද එක්වමින් මේ මොහොත වන විට අපිට අහන්නට ලැබෙනවා රට නිවැරදි ගමන් මාර්ගයට ගෙන යා යුතු විවිධ ක්‍රමවේද පිළිබඳ බොහෝ ආකාරයට සාකච්ඡා වෙනවා. නමුත් මේ හැම සාකච්ඡාවකම අපිට පේන්න තිබෙන්නේ ඔලුගෙඩි මාරු කිරීමේ ඇමති තනතුරු හුවමාරු කර ගැනීමේ දේශපාලන සූදුවයි, දේශපාලන රැවටිලි. කාලය එළඹිලා තිබෙනවා තමන් ගැන සිතනවා වෙනුවට රට ගැන හිත. තනතුරු තණ්හාවට මුල පුරලා මැතිඇමතිවරු ප්‍රමාණය වැඩි කරගෙන බංකොලොත් වෙච්ච අපේ රටට තවත් බරක් එකතු කරනවා වෙනුවට අපි අලුත් ක්‍රමවේදයක් සකස් කරගන්නට ඕන. මේ රටේ ජාතික ඒකාබද්ධ වැඩසටහනකට මුල පුරලා ඇමති කටු සූප්පු කරලා ඒ වරදාන ලබාගෙන තමන්ටත් තමන්ගේ පවුලේ සමාජිකින්ටත් යම් කිසි අධිසුකෝභ භෝගීත්වයක් ලබා ගැනීමේ කාලය මේ නොවේ. එය රාජ්‍ය පාලනයකට සුදුසු ක්‍රමවේදයකුත් නොවේ. ඒ නිසා අපි බොහොම වගකීමෙන් කියන්න කැමති සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් අපි සියලු දෙනාම විශ්වාස කරන්නේ සහභාගීත්ව ඒකාබද්ධ රට ගොඩනැගීමේ වැඩසටහනකට මුලපිරි. දැනටමත් ඒ කර්තව්‍ය අපි ඉෂ්ට කරලා තියෙනවා. ලංකා බැංකුවේ 83 වන සම්වත්සර සැමරුම් උත්සවය අද කොළඹදී පැවැත්ුණා. ඒ ලංකා බැංකු මූලස්ථානයේදී මෙතර ලංකා බැංකු නව ශාඛාවක් කොටුව ප්‍රදේශයේදී අද විවෘත කෙරුණා. ලංකා බැංකුවේ 83 වන සංවත්සර සැමරුම් උත්සවය අද ලංකා බැංකු ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පැවැත්ුණා.
එම අවස්ථාවට ලංකා බැංකුවේ ඉහළ කළමනාකාරීත්වය කාර්ය මණ්ඩල සමාජික සමාජිකාවන් ගනුදෙනුකරුවන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියා. දවසේ මහ බැංකුවේ නිවේදනයක් එකතු කළ තිබුණා. වසර 20කට පස්සේ වෙළඳසේෂය ධන අගයක් ගත්තා කියලා. අවුරුදු 10ක් තිස්සේ ලංකාවේ ආර්ථිකයේ හැසිරුණු ආකාරය ගත්තොත් එහෙම 2011 12 වර්ෂයේ ඉඳලා 22 දක්වා ගත්තොත් සෑම වර්ෂයකම අපි ඩොලර් බිලියන 10ක් 12ක් අතර අපනයන සිදු කරලා තියෙනවා. ඒ වගේම බිලියන 20ක් 23ක් අතර ප්‍රමාණයක් අපි ආනයනය කරලා තියෙනවා. 2012 සිට 22 දක්වා සෑම වසරකම මේ ආනයන අපනයන වියදම් අතරේ ඩොලර් බිලියන 10ක වෙනසක් තියෙනවා. සාමාන්‍ය වසරකදී බිලියන 5ත් 7ත් අතර මුදලක් විදේශීය ප්‍රේෂණ වශයෙන් අපිට ලැබෙනවා. ලංකා බැංකුවේ පවුලේ සමාජිකයන්ට මම ඉල්ලීමක් කරන්න කැමතියි. අමතක කරන්න එපා. රටේ සමස්ත ජනතාවම ඉතාම අමාරු කාලයක් මේ ගිවාගෙන යනවා. අපි මුල්ම රැකියාව හැටියට බොහෝ දෙනා ඉන්න ඇත්තේ ලංකා බැංකුවට. ජීවිතයේ සියලුම කටයුතු සිදු කරගන්න ඇත්තේ මේ ලංකා බැංකුවේ. මේ ලංකා බැංකුව මේ ජීවිත එක්ක බද්ධ වෙච්ච ආයතනය. මේ ආරක්ෂා කරගන්න ඕනේ සහ රටේ ආර්ථිකයට අපි ලබා දුන් ඒ සහාය තවදුරටත් ලබා දෙන්න. මේ අතර ලංකා බැංකුවේ නව ශාඛාවක් අද කොටුව ප්‍රදේශයේදී විවෘත කරනවා. ඒ ලංකා බැංකුවේ සභාපති කාංචන රත්නත්තේගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට ලංකා බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරීත්වයේ ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. අපි හැමෝම මේ ගත කරන්නේ අභියෝගාත්මක කාලයක්. ඉන්යම් සහනයක් හෝ ලබා දෙන්නට කොකාකෝලා සමාගම වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලය සමග අත්වැල් බැඳගත්තා. කොකාකෝලා 30 days of real magic unity ලෙස නම් කළ මේ වැඩසටහන හරහා තෝරාගත් 300 දෙනෙකුට උපකාර කිරීමට නියමිතයි. දිස්ත්‍රික්ක 25ක් පුරා ක්‍රියාත්මක මේ වැඩසටහනේදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු උපකරණ කොළඹ දිස්ත්‍රික්කයේ ආවරණය කරමින් පසුගියදා ලබා දුන්නා. 30 days of real magic unity. අභියෝග කියන්නේ ජීවිතයේදී බලාපොරොත්තු විය යුතු දේවල්. ඒත් සමහර අභියෝග අපි බලාපොරොත්තු කාලයට වඩා ඉක්මනින් අපි කරා පැමිණෙන්නේ හිතා ගන්නවත් බැරි විදිහට. ඒ වගේ වෙලාවට අපිට කර කියාගත හැකි කිසිම දෙයක් නැති වෙන්නේ අපිව පුදුමාකාර විදිහට අසරණ කරමින්. මේ අප ගෙවා දමන්නේ ඒ වගේ අනපේක්ෂිත අභියෝග රාශියකට මුහුණ දෙමින් සිටින කාල සීමාවකයි. අපිත් එක්ක එකට ඉන්න අපේම ගොඩක් දෙනෙකුට මේ දවස්වල ජීවිතේ ගැට ගහගන්න එක අසීරු කාර්යයක් වෙලා මේ ඔහුනට අපේ උදව් ඕන කරන කාලයක්. කොකාකෝලා අප අභියෝගකාරී මේ මොහොතේ එකමුතුකමින් තවත් ඔබට ලංවෙමින් ඔබ එවන ලද එවන් උදව් අවැසි 300 දෙනෙකු තෝරා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් බහාලු බෙදා දෙන්න කටයුතු කරමින් සිටිනවා. මෙහි මූලික අධිකර කොළඹින් ආරම්භ කර ඉන්පසු දිවයින පුරා දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි තෝරාගත් අය වෙනුවෙන් බෙදා දෙනු ලබනවා. මේ පිරිස පිළිබඳව අපට දැනුම් දුන්නේ ඔවුන් මේ මොහොතේ ගත කරන අසීරු තත්ත්වයන් පිළිබඳව හොඳින් දන්නා ඔවුන්ගේම හිතවතුන් වීමද විශේෂත්වයක්. Coca-Cola 30 days of real magic can unity voice of asia මාධ්‍යාලය සමග එකමුතුවෙන් කෙරෙන සත්කාරයක්. ජීවිතයට real magic මැවෙන්නේ එකමුතුකමින්. ඒත් සමගින් සියත රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.